ගුරුබාස්ව දවා ගන්න කුසල් මෙන්ඩිස් ගහපු ප්ලෑන් එක ඔව් අද දවසේදී පැවැත්වෙන LPL සීසන් 3 ලංකා ප්‍රීමියර් ලීග් සීසන් 3 එකේ තවත් තරගයක් ඉදිරි මේ තරගයේ ක්‍රීඩා කරන ගෝල් ගැඩියටර්ස් කණ්ඩායම සහ ජෆ්නා කින්ස් කණ්ඩායම ජන ජෆ්නා කින්ස් කණ්ඩායම තුනේ 15 දෙනෙක් ඉදන් හොඳ ලකුණු සංඛ්‍යාවක් වුන් ලබා ගත්තා ඉතින් පොඩි සිද්ධියක් සිද්ධ වෙනවා මේ තරගයේදී මම දන්නේ නැහැ ගොඩක් කම මේක දැක්කද කියලා එක්කම ගොඩක් කර මේක ඇනලයිස් කරන්න පුළුවන්ද කියන එක මම දන්නෙත් නැහැ සම්මර ඇප්ලි කියන්න පුළුවන් මේ විශ්සු බොරු කියන එපායක හිතලා නෙමෙයි කරේ කියලා ඉතින් අපි කතා කරොත් එහෙම තරගේ හතරවෙනි පන්දුවාරය යොමු කරන්නේ නුවන් තුෂාර. ඒතර මේ පවර් ප්ලේ කියද්දි. ඒතර මේ පන්දුවාරය යොමු කරද්දී අපි දන්නවා 30 යාඩ් සර්කල් එකෙන් එළියෙන් ඉන්න පුළුවන් ක්‍රීඩකයන් දෙදෙනෙකුට විතර. එතකොට මෙතන අපි දන්නවා නායකයා හැල කුසල් මෙන්ඩිස්. එතකොට ප්ලේස් කරද්දී මේ ෆීල්ඩ් එක දෙන්න තමයි ඩීප් ස්කෝල් එක එකයි ලොง ඕන් එකයි. ඩීප් ස්කෝල් එක ලොง ඕන්. ගොඩක් වෙලාවට අපි දකිනවා ඔය ඩීප් එකේ දින ෆීල්ඩර්ස් ලා තියන්නේ එක ලොง ඕන් ලොง ඕෆ් තියනවා. ඒක බැට්ස්මන් ගේ අනුව වෙනස් වෙනවා. ලොง ඕන් ලොง ඕෆ් තියනවා. ඒකම ලොง ඕන් හරි ලොง ඕෆ් එක හරි එක තර්ඩ් මෑන් ව තියනවා. එහෙම නැත්නම් ෆයින් ලෙග් එක තියනවා. එහෙමත් නැත්නම් ලොง ඕන් ලොง ඕෆ් එක ඩීප් මිඩ් විකට් වගේ ෆීල්ඩ් එකක් තමයි ගොඩක් කරලා සෙට් කරන්නේ. ගොඩක් දුරට ඉතින් වෙනස් වෙන පුළුවන්. ගොඩක් වෙලාවට අපි දැකලා තියෙන්නේ ඒ වගේ ෆීල්ඩ් එකක් සෙට් වෙනවා. ඉතින් මෙතන ඩීප් ස්කෝල් එකකුත් ඒකම ලොง ඕන් තමයි තියලා තිබ්බේ. හරි. පළවෙනි පන්දුව යොමු කරනවා නුවන් තුෂාර. පළවෙනි පන්දුව වෙලා ෆුල් ටොස් පන්දුවක්. ඒතකොට පළවෙනි පන්දුව ෆුල් ටොස් පන්දුවක්. ඒක පොඩ්ඩක් ලෙග් සයිඩ් ෆුල් ටොස් පන්දුවක් තමයි එල්ල කරන්නේ. ඒකම අපි දැක්කා මේක අන්‍යෝෂුවල් ෆීල්ඩින් පොසිෂන්ස් දෙකක්. ගොඩක් කලකට අපි මේක දකින්නේ නැහැ. ෂෝට් තර්ඩ් මෑන් ඒකම ෂෝට් ෆයින් ලෙග්. ඒතකොට ෂෝට් තර්ඩ් මෑන් වල ෆීල් කරන වහබ්‍රියාස් ඒකම ෂෝට් ෆයින් ලෙග් එකේ ෆීල් කරනවා ඉමාඩ් වසීම්. ඉතින් ගොඩක් වෙලාවට අපිට මේ 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 ෆීල්ඩ් එක කියන්නේ ගොඩක් කලකට එක්ක ෂෝට් තර්ඩ් මෑන් ඉන්න පුළුවන්. නමුත් මාර්කෝ වගේ ෆයින් ලෙග් ඩීප් එකේ ඉතොර ඩීප් ෆයින් ලෙග් ඒ වගේම ලොง ඕන් හරි ලොง ඕෆ් හරි තමයි ගොඩක් කලකට 30 යාඩ් සර්කලින් එළියේ ඉන්නේ. ඉතින් එහෙම නැත්නම් ෆයින් ලෙග් තර්ඩ් මෑන් ව ඩීප් එකට දැම්මොත් එහෙම ෂෝට් ෆයින් ලෙග් එකක් ගේනවා. ඉතින් මේ දෙන්නම තියලා තිබ්බා. ඒ කියන්නේ ෂෝට් තර්ඩ් මෑන් ඒ වගේම ෂෝට් ෆයින් ලෙග් තියලා තිබ්බා. පළවෙනි පන්දුව මාර්කෝ වගේ පහර කෙල්ල ගන්න බලනවා. ඒ අර ෆීල් ඉන්න තැනටම තමයි පහර යන්නේ. ඉතින් බිමුදි කියන්නේ හානියක් වෙන්නේ නැහැ. ඉතින් ෂෝට් බෝල් එකක් කියන්නේ ෂෝට් බෝල් එකක් වගේ තමයි යමු ගන්න බලන. නමුත් ඉන්ඩිප් වෙනවා ඩිප් වෙලා ෆොටෝස් එකක් විතර යන්නේ පහර කෙල්ල ගන්න බලනවා. ඒක යනවා පන්දුරක වූ ක්‍රීඩකගේ අතට දීට පස්සේ දෙවෙනි පන්දුව දැන් මේ ඉස්සරහට ගෙනාවු ෆීල්ඩර්ස් දෙන්නව යූස් වෙනවා. දෙවෙනි පන්දුව අපි කතා කරත් එහෙම දෙවෙනි පන්දුවේදී ගුරුබාස් පහරක් එල්ල ගන්න බලනවා. කට් පහරක් වගේ අපකට් පහරක් එල්ල ගන්න බලනවා. ඒක ගාන්ට අර ෂෝට් තර්ඩ් මෑන් හිටු වාබ්ග්‍රියාස්ගේ අත් දෙක අස්සෙන් තමයි පන්දුව යන්නේ. ඉතින් අවසනන්ත විදියට ඒ උඩ පන්දුව රක ගන්න තිබ්බා. ලේසි පොන්ඩර රක ගන්න තිබ්බා. ලස්සන ෆීල්ඩ් එක සෙට් කරලා තිබ්බා. ෂෝට් තර්ඩ් මෑන් හිටුව වහබ්‍රියාස්ගේ අත් දෙක අස්සෙන් තමයි ඒ පන්දුව යන්නේ. ගුරුබාස් පහරක් එල්ල ගන්න බලන එක අප කට් එක වගේ කට්ටයක් වගේ ගාන්ට ෂෝට් තර්ඩ් මෑන්ගේ අත් දෙක අස්සෙන් යනවා. ඉතින් අර ළඟට ගෙනාවු ෆීල්ඩර්ස් දෙන්නම ගාන්ට යූස් වුණා පළවෙනි පන්දුවේදී. බ්ලෝ ෆුල් ටොස් එකක් ලෙග් සයිඩ් ෆුල් ටොස් එකක් ගහන්න බලනවා. නමුත් විමුදිකේ පන්දුව යනවා. ඊළඟ එක ෂෝට් බෝල් එකක් අප කට් එකක් ගන්න බලනවා. කට්ටයක් ගන්න බලනවා. උඩ පන්දුව ගිලිහෙනවා. පන්දු යනවා අත් දෙක අස්සෙන්. ඊට පස්සේ ඊළඟ පන්දුවර තුන්වෙනි පන්දුවර එක ලකුණක්. ඊට පස්සේ ගුරුබාස් එක ලකුණක් දා ගන්න. ඊට පස්සේ අවිෂ්ක වැට් කරන අවිෂ්ක එක ලකුණක් දා ගන්න. හතරවෙනි පන්දුවට ආයි පස්වෙනි පන්දුව. පස්වෙනි පන්දුවේදී ගුරුබාස් දැවි යනවා. ඉතින් අර වගේම ෆුල් ටොස් එකක් ලෝ ෆුල් ටොස් එකක් අර වගේම පහරක් එල්ල කරනවා ගාන්ට අර ෂෝට් ෆයින් ලෙග් හිටපු ක්‍රීඩකයා ඉමාන් වසීම්ගේ අතර තමයි උඩ පන්දුව යන්නේ. ඉතින් ඔහු කිසිම කරදරයක් නැතුව පන්දුව රැක ගන්නවා. ඉතින් එතන දෙවියන්වක් සිද්ධ වෙනවා. ඉතින් ගුරුබාස්ට්‍රේක ඕන විදිහකට ගහන්න තිබ්බා. එයා ස්විංග් කරා එක ඒක එයාට ඩීප් ඉන් විකට් වලින් ගහන්න තිබ්බා. එවන් නැත්තම් කර්ව් කරලා ෆයින් ලෙග් කරා ගහන්න තිබ්බා. නමුත් ඔහු ස්විංග් කරා ෂෝට් ෆයින් ලෙග් ගේ අතර තමයි ගාන්ට ෂෝට් ෆයින් ලෙග් ගේ අතර තමයි මේ උඩ පන්දුව ගියේ. ඉතින් මේ පන්දුවාරයේදී අපි දැක්ක ගොඩක් ෆුල් ටොස් තිබ්බයි පන්දුවාරයේදී. ඉතින් මේක ප්ලෑන් එකක්ද කියන එක තමයි ගොඩක් අය කතා කරේ. ක්‍රික් මම මේ බොරු කියනවා නෝ. ඔයගොල්ලන්ට ක්‍රික් ඉන්ෆෝ එකක් බලන්න පුළුවන්. එතන කියවෙනවා there have been so many full tosses this over that you begin to wonder if this was a plan all along. ඒ කියන්නේ අර මුලින් ඉඳන්ම මේක ප්ලෑන් කරපු දෙයක්ද කියලා. ඉතින් ඒ දේම ඔයගොල්ලෝ කමෙන්ටරි අහුවනම් ඒ දේම රසල් නාලුත් කියනවා versus a plan කියලා versus a setup කියලා. ඔව් ගොඩක් මොකද මම අර කිව්වා වගේ ගොඩක් වෙලාවට අපි දකින්නේ නැහැ ෂෝට් ෆයින් ලෙග් ෂෝට් තර්ඩ් මෑන් දෙන්නම ඉන්නවා. කෙනෙක් තියන්න පුළුවන්. ඔව් එහෙම කරලා ඊට පස්සේ පටන් ගත්තම
ෆුල් ටොස් වලින් ලෙග් සයිඩ් ෆුල් ටොස් වලින් තමයි පටන් ගත්තේ නුවන් තුෂාර අපි දන්නවා පොඩි මාලිංග ඔහුගේ ස්විංගින් ඇක්ෂන් එකක් තියෙන ගොඩක් වෙලාවට ඔහු අවුට් සයිඩ් ඔෆ් ස්ට්‍රම් තමයි පන්දු යවන යෝක පන්දු යවන ගොඩක් හොඳ ස්ලෝ බෝල් යවන ඉතින් මේ වගේ පන්දු යවන්නේ අර ඇන්ගල් එකත් එක්ක ලෙග් සයිඩ් එකේ ෆුල් ටොස් යවනවා කියන්නේ ඒක පොඩ්ඩක් පොඩි පොඩි වෙනසක් තියෙනවා ඉතින් ඒක තමයි මෙතන කියවෙන්නේ ඔව් ප්ලෑන් එකක්ද දන්නේ අනිවාර්යම ප්ලෑන් එකක් නම් ඒගොල්ල ලස්සනට ඒක ප්ලෑන් කරලා තියෙනවා ලස්සනට සෙටප් කරලා තියෙනවා මොකද අර ඉස්සරහට ගෙනාවු ෆීල්ඩර්ස් දෙන්නම ලස්සනට යූස් වුණා පළවෙනි පන්දුව උඩ පන්දුවක් නොවුණත් දෙවෙනි පන්දුව උඩ පන්දුවක් ෂෝට් තර්ඩ් මෑන් එකේ අද්ද ගහරා යනවා ඊට පස්සේ අවසානයේ කොහොම හරි අර ෂෝට් ෆයිනල් එක පාවිච්චි කළා අර උඩ පන්දුව එකගෙන හොව දවා ගන්න ඉතින් කුසල් මෙන්ඩිස් කියන වචනයක් කියන්නෝනේ අපි දන්නවා දැන් ජාතික කණ්ඩායමට නම් කරලා තියෙනවා ඉන්දියානු සංචිතේ ඔහුව නම් කරලා තියෙනවා වයිස් කැප්ටන් කෙනෙක් විදියට ඉතින් Sunday Times එකේ දාලා තිබා දේකු දේවම කියෙව්වා රසුන් ශානක නායක එක්කම වයිස් කැප්ටන්ලා දෙන්නෙක් ඉන්නවා ඒ තමයි කුසල් මෙන්ඩිස් ඉතමත් හොඳ නායකත්වයක් දරලා තිනවා ගෝල් ගැටිටස් කන්න මේ වගේම කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වන්දු හසරංග මේ දෙන්නම උපනායකයන් විදියට පත් කරලා තියෙන ඉතින් ඇත්තටම හොඳ දෙයක් ග්‍රූම් කරනවා මේ අපි යන් ක්‍රිකටර්ස් ලව මේක මම හිතන්නේ මම දැකපු හොඳ ස්ට්‍රැටජික් ඩිසිෂන් එකක් කුසල් මෙන්ඩිස්ගේ මේ ප්ලෑන් එක නියමයටම වැඩ කරා